එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සඳහනිය ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ වදින්නේ කුමන ලාංඡනයකින්ද යන්න පිළිබඳව පසුගිය කාලයේ පුරාවටම ඇති වූයේ දැඩි කතාබහක්. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය සමගි ජන බලවේගයේ නැමැති සඳහනෙන් හදවත ලකුණු යටතේ තරඟ කළ යුතු බවට යෝජනා කර තිබුණා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය ඊට පළ කර තිබුණේ දැඩි විරෝධයක්. මෙමත් පසුබිමක දෙපාර්ශවයේ අතර තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ පසුරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. එහිදී දෙපාර්ශවයම එකඟ වී තිබුණේ හංසයා ලකුණු යටතේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සමගි ජන බලවේගය ඉදිරි මහමැතිවරණයේදී තර්ක කිරීමටයි. අපි ජාතික සමගි පෙරමුණ නමෙන් හංසයා ලකුණෙන් තරඟ කරන්න අද එකඟ වුණා. ඉතින් ඒ විදිහට අපි නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේක අපේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයට හෙට දාලා මේ සම්මුතිය ගන්න බලාපොරොත්තු වෙනවා. ඔය තිබ්බ ප්‍රශ්න ගැටලු ඔක්කොම අදින් අවසන්. සජිත් ප්‍රේමදාස මැතිතුමා සංධානයේ නායකය හැටියට අගමැති අපේක්ෂක හැටියට තරඟ කරනවා. විරෝධතා මොකද? නෑ. දෙපාර්තමේන්තුව එකඟ වුණාද? ඔව් ඔව් ඔව්. මැතිවරණයට අපි මුහුණ දෙන්නේ කොහොමද? ඒ වගේම පොදු සංධානයකින් හැම කෙනාටම සෑහීමකට පත් වෙන්න පුළුවන් ලකුණකින් අපි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව මන්ත්‍රීවරු කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් තමයි හංසයද කලියද කියන එක තමයි කන්ෆර්ම් නැහැ. හංසයාගෙන් ඉදිරිපත් වෙන්න සියලු දෙනාටම එකඟ විය හැකි ලකුණකින් ඉදිරිපත් වෙන්න එකඟතාවය පළ කරලා තිනවා දැනට. මේ පිළිබඳව ස්ථීරත්වය හෙට දිනේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේදී ගන්න පුළුවන්කම ලැබීවි. නවින් නැමතුමකෝ ජාතික සමගි බලවේගින් තරඟ වදින්න තීරණය කරා කියලා. සමගි ජන බලවේගය. එහෙම තමයි ලියාපදිංචි කරලා තියෙන්නේ. සම්මාන මරන් ඉදරයි ආය සාකච්ඡා නැහැ. හෙට දවසේ අනුමත කරගන්න. අවසාන මේක අනුමත කරගන්න. ලකුණු ප්‍රශ්නේ මොකද වෙන්නේ මන්ත්‍රී? දවස වෙනකම් පොඩ්ඩක් ඉන්න. තව පැය කීපයක් තියෙන්නේ. නායකතුමා තීන්දුව කළා සම්දානෙන් ඉල්ලන්න. ඒකනේ අවශ්‍ය වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා කෘත්‍ය අධිකාරී මණ්ඩලය අද පෙරවරුවේ රැස් වුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.